අයිබෝවන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිඩ මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත වාහන මිලදී ගන්නන්ට සුබ පණිවිඩයක් වාහන සඳහා ලීසින් පහසුකම 80% දක්වා වැඩි කරන්න මහ බැංකුවෙන් දැනුම් දීමක් ජනපති ගෝමරන් කඩවලට ගෙදරටම ගොස් ප්‍රශ්න ගැන සොයයි අඹපේර කැටපෝල ඉරටු පිටරටින් ගෙන්නු යුගය අවසන් කළා දේශීය ආර්ථිකය සමිමත් කරගෙන ඉදිරියට යමු අගමැති ජනතාවකින් නිල්ලයි ජාතික ආරක්ෂක කවුන්සිලයක් ස්ථාපිත කර පාස්කු ප්‍රහාරයේ වගකී යුත්තන්ට මරණ දඬුවම ලබා දිය යුතුයි සජිත් කියයි පාස්කු කොමිසම හිටපු ජනපති ඇතුළු පිරිසක් පමණක් ඉලක්ක කරලා නිදහස් පක්ෂයෙන් චෝදනා දකුණු මුහුදේ ගිලුණු බස් රථ සහ නෞකා තිබ්බේ බල්ලට වැදුනේ මිනිසට වෙඩි වැදුණු සුනකයා මියයයි තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර රාත්‍රී පුවත් තුළින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 12 වන අදියර අද පැවැත්ුණේ ත්‍රිකෝණාමලය ගෝමරන් කඩවල ප්‍රදේශයේදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 12 වන අදියර අද පැවැත්ුණේ ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල අඩප්පනේ කිව්ලේකඩ මහවිද්‍යාලීය ක්‍රීඩා භූමියේදී වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන අතරතුර ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව ඔවුන් අසලටම පැමිණ විමසා සිටියා इन अनुतुर्वय जनाधिपतिवर्या गम समग पिलिसंदराक वेडसरहन माला वे दोलसन अधीरलेस केवलेकड महाविद्यालय क्रीडा भूमियट पेमिनिये කොවිඩ් වසංගතයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒකේ එතුම මහන්සියලා අපිට පුළුවන් වුණා සෑහෙන දුරට අනිත් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කරගන්නට දැන් අපි එන්නත ලබා දෙමින් තිබෙනවා අපි ගණන්ලා තියෙනවා මිලියනයක් එන්නත් ඒවා ක්‍රමවේදයකට අනුව අපි එන්නත සිදු කරමින් යනවා පහුගිය දවස්වල මම දැක්ක ටීවී එකේ මේ වී පිළිබඳව විවිධ මත प्रकाश मम जनाधिपति वश्यम पत्ते पशे अभी नोमिले ओरलबादू पशे वीट रुपया पनाहक सातिक मिला लबादू नईसला मन मतकाई पहुगे कालेक इसर गोविंट वी वलट मिलगंड बेरव वसबील मेरण प्रश्न प्रतिपत्ति सकती दुष्कर जनाधिपति मगे प्रतिपत्ति जनता केंद्रीय आर्थिक परिपालन अतिकरला දැන් හොඳ වීඇස් වන්නක් ගන්නවා බඩිරිඟු අස්සන්නක් ගන්නවා අපි පිටරටින් ගේන කව්පි ගම්මිරිස් උඳු කහ දැන් කහ වලට හැමතැනම දැන් ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන් වුණා ඊළඟට විශේෂයෙන්ම දුප්පත්කම නැති කරන්න මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට අපි පළවෙනි 35000 දුන්නා දැන් ඒකටත් වැරදි මත මේ ජනතාව අතර යවන කින්දා සෞඛ්‍ය සේවයේ සමහර අය වැඩ වර්ජනය කරා මේ වැරදි අදහස් මතු කරගෙන වැරදි අදහස් නිසා ඒවා කඩා කප්පල් කරන්න එපා කියලා මම ඉල්ලනවා කොවිඩ් මර්ධන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙවන විට ලක්ෂ 4කට අධික පිරිසකට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා
COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලින් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවකට එන්නත ලබා දී තිබෙනවා. COVID එන්නත් කරන වයස්කාණ්ඩ වරින් වර වෙනස් කිරීම හා විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දින කටයුතු කළා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තත්ත්වය නිවැරදි කිරීමත් සමග අද දින සාමාන්‍ය පරිදි එන්නත් කරන වැඩසටහනට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සම්බන්ධ වූ බවයි ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමේ සභාපති සමින්ද සමරදිවාකර මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි COVID-19 රෝගය ව්‍යාප්ත වීමේ අධි අවධානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල වාසය කරන වයස අවුරුදු 30ට සහ ඊට වැඩි සියලු මහජනතාව වෙත COVID එන්නත ඊයේ දින සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර COVID වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධිවිධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය දීප පැවැත්වුණා. කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානයට අවසර දෙමින් පෙරේද රාත්‍රියේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙනු අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ ගැසට් නිවේදනයේ අනුව තමා ඉදිරියේදී කටයුතු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් මේ වන විටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බෝවන රෝගීන්ගේ භූමදාන කටයුතු එහෙමත් නැත්නම් ආදාහන කටයුතු සම්බන්ධයෙන් දැනටමත් උපදෙස් නිකුත් කරලා තියෙනවා මීට කලින් මෙවැනි තත්ත්වයක් අතුගත වුණොත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ඒ උපදෙස් මේකටත් වළංගු වෙනවා. ඒ නිසා විශේෂ විධිවිධාන සකස් කරන තෙක් මේ නීතිය උනත් අපිට ඒ දීලා තියෙන උපදෙස් භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහාම විශේෂ වූ උපදෙස් මේ වෙන විට ඒ විද්වත් කමිටු විසින් සකස් කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත ලැබීමට කටයුතු කරගෙන යනවා. කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ 43 වෙනි වාර්ෂික නවම් මහා පෙරහැර මංගල්‍ය ඊයේ අතිසාර්ථක අයුරින් නිමවටපත් වුණා. සියත ටීවී ඔස්සේ ඊයේ දින පැවති අවසන් මහා පෙරහැර ඔබ වෙත ගෙන ඒමටද අප කටයුතු කරනු ලැබුවා. හතලිස් තුන්වන වරටත් සංවිධානය කළ අගනුවර මහා සංස්කෘතික කලා මංගල්‍යය කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් ඉතා අලංකාරවත් ලෙස වීදි සංචාරය කළා. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබුඩ ඥානීසර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරහැර මංගල්‍යයේ කටයුතු සංවිධානය කර තිබූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සදාතුක කරඬුව මංගල හස්ති රාජ්‍යා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ වුණා. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනින් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු දේශපාලඥින් රැසක් මෙන්ම ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති සහ ශ්‍රී චිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාල කාරක සභාවේ සභාපති රංජිත් සුජීව විජේවර්ධන මහතා සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පෙරම මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියා. මේ අවස්ථාවේදී මේ පූජෝපාර දක්වනවා සියත මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පෙරම මහතුමා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ මැදේ උවද සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවර පෙරහැර මංගල්‍ය සංවිධානය කර තිබීම විශේෂත්වයක්. Thank you.
දැක්ම ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේදී මම මතකයි මේ ආණ්ඩුව පත් වෙලා නව කැබිනට් මණ්ඩලය දිනුම් දීපු වෙලා එදා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විශේෂපතියට අයිති නම් කියනකොට සමාරු hina වුණා. ටික දවසක් යනකම් දයසිරි ජයසිරි කියන බතිකම් ප්‍රසන්න රණවීර අපිටුවාට කියලා මැකියන්නේ. මහර අමාත්‍යවරු මේ නම දැකලා අමාත්‍ය බාරගත් මත අදිම දිලා. අපි මේ අමාත්‍යාංශ හඳුන්වන්නේ උබ්බඩ ඉරු කජු කම්මිරිස් කුරුදු කරාබු නැටි උලත් අතට කුඩා වැලි බෝද මහා සංවර්ධන අපනායන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වශයෙන් කියලා. අපි මේ විදිහට පුලක් කජු බඩේ ඉන්නවාදී වශයෙන් අමාත්‍යංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුල ලබා දීමේ අරමුණයි. සෞභාග්‍ය දැක්මෙන් බලාපොරොත්තු වන්නේ මේ රටේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනායන මූලික කරගෙන ආර්ථික ක්‍රම හඳුන්වා දෙයි. මේ කරන්න මුලින්ම උත්සාහ කළේ සීමා වන්දනා නැගෙන දිනේ මට මතක ඇති. ලාබාලත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මට මතකයි එතුමිය මොනතරම් මහන්සි වුණාද කියලා රටේ අපනායනයන් මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගා නිලා මෑතක වන තුරු අපේ රටේ කජු අඹ පෙර සියබල පවා පිටරටින් එනවා. ඉදන් කොහොම විතරක් නොවේ කැටබෝලයක් ඉන්නවා කියලා බලන්න. ඉරටු දෙනවා. එහෙම කළාම මේ රටේ ජනතාව උපංගේ බෝඩින් කාර්යෝ පාට පත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අද රසවෙන් පිටරට යන්න වෙලා. අපේ කඩේට ගියාම බලන්න පිටරට මේකින් කොහෙද කියලා. මේකින් ශ්‍රී ලංකාව නම් මේ කියලා ආපහු කියලා වෙන එකක් හොයනවා. මේ සල්ලි ටික ඇදෙන්නේ පිටරටට. අපේ බලාපොරොත්තුව තරුණ ශ්‍රමදායකත්වයේ යොදා ගැනීම. අපේ රටේ ආර්ථිකය ස්වම්පෝෂිත කරමින් ඉහළ ආදායම් උපයන ගොවි ව්‍යවසායකින් බිහි කිරීම. ජාතික ආරක්ෂක කවුන්සිලයක් පිහිටුවා ඒ හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මෙරට නීතියට අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ 44 වන විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්. ආණ්ඩුවට පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා 20 වෙනි සංශෝධනයේ දමන තිබුණු බලයටත් වැඩිය තවත් බලයක් එකතු කරගත්තාම ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි. පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. මම පැහැදිලිවම කියන්න කැමති මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරේ මහා මොලකරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. මට එක දෙය තමුන්නාන්සලාගෙන් අහන්න තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුනේ? කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුනේ? ඒ ප්‍රශ්න වලට තමුන්නාන්සලාම උත්තර සපයා ගන්න. මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. අදටත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිත්‍ය වශයෙන් නැහැ. අපි විශ්වාස කරනවා. ජාතික ආරක්ෂක කවුන්සිලය නිත්‍යානුකූලව තිබෙන්නට ඕන. රටේ නීතිය හරහා ස්ථාපනය වෙන්නට ඕන. සමගි ජන බලවේගයේ අපි ජාතික ආරක්ෂක කවුන්සිලයේ පාර්ලිමේන්තුවේ නීති කැටුම් පනත් සම්පාදන ක්‍රියාවලිය තුල නීතියක් බවට පත් කරලා ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබා දීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හොයාගන්නට බැරි පාස්කු ත්‍රස්තයින් සොයාගෙන ඒ සියලු දෙනාටම රටේ නීතිය හරහා මරණීය දඬුවම් ලබා දෙන්නට කටයුතු කරා. පාස්කු ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා නිදහස් පක්ෂ නායකත්වයේ දඩයම් කිරීමට පමණක් ඉලක්ක කරගෙන ඇති බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාස්කු ඉරිදා ත්‍රස්තවාදීන් මෙහෙවපු බලවේග සංවිධාන පුජ්‍යලයින් මේ කිසිවක් විමර්ශන කොමිසම අධ්‍යයනය කළ නිර්දේශ ඉදිරිපත් කළා නැහැ. ඒ වෙනුවට මේ පාස්කු විරුද්ධ කොමිසම හිටපු ජනාධිපතිවරයාට චෝදනා ඉදිරිපත් කරලා හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍ය වෙන නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. පාස්කු විරුද්ධ සිදුවීමට මාස කීපයකට ඉස්සෙල්ලා තමයි ආරක්ෂක අමාත්‍යාංශය එතුමා යටතේ තිබුණේ. ඊට පෙර දිගටම හිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යටතේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු සාගල රත්නායක, අමුගේ ජල බලවේගයේ ලේකම් මදුම බණ්ඩාරමැතිතුමා මේ අය තමයි මේ ආරක්ෂක අමාත්‍යාංශය බාර වීටි. මේ අය ගැනත් හොයලා බලන්න මුස්ලිම් අන්තවාදයේ නැගිච්ච හැටි, මේ වටිරුද්ද ක්‍රියාමාර්ග නොගත් හැටි මේවා පිළිබඳව සා බලන්න අවශ්‍යයි. මේවා එකක්වත් හොයලා බලන්න නැහැ.
මේ ත්‍රස්තවාදීන්ට වැටුප් ගෙවපු කතන්දර තියෙන ඉතිහාසෙ මේව ගැන හොයලා බලලා කිසි දෙයක් ඉදපත් වෙලා නැහැ මේ වෙනුවට මේ පක්ෂයේ නායකත්වයේ දඩයන් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගෙන එහි නායකයව ඉලක්ක කරලා හිටපු ජනාධිපතිවරයාව ඉලක්ක කරගෙන නිර්දේශ ඉදිරිපත් කළා දිනවා මේක මතනේ සිතාමතා කරන ලද ක්‍රියාමාර්ගයක් විදිහටයි අපි දකින්නේ මිල කිසිදු පාලනයකින් තොරව ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඖෂධ මිල කිසිදු පාලනයක් නැහැ මම අවසාන වෙනකොට ඖෂධ 99 ක මිල පාලනය කරා ඒකෙන් ඖෂධ 70 ගාණක් අපි ගැසට් කරගත්ත අවසාන ගැසට් එක මම අත්සන් කරා අද වෙනතුරුත් අවුරුද්දක කියලා මහලොකු ජනතා රජය දේශප්‍රේමී රජය औषध कर्मांतरुंट वासीदायक अंदम जनतावट दिन सहनय ये औषधवल मिल पालनय ये गैसट पत्रिका अद अवसान कल मे विधि तम अद रोगी सलका देश प्रेमी नामे नमूत अमति हतर दिन किन्नो औषधवल्ट विनम अमति वर किन्नो औषध विद्या बिल बंद महाचार्य के लिया इंदला अद औषध मिल पालने अक्ने औषध हिंगाई ऐना मुकाद औषध बिल बंद टाइटल वेडे कर बेलना सेल इन पवा लंका हदन मं क्रियात्मक कर बिजनेस करने के විතරයි මේ ඇමතිවරු ඔක්කොම අද මුළු රෝහල් පද්ධතියම කඩාගෙන වැටිලා සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටිලා ඇතරම මේ කොරෝනාව මේ ආණ්ඩුවට ආපු ආශිර්වාදයක් මොකද මුළු සෞඛ්‍ය පද්ධතියම හංගගෙන ඉන්න කොරෝනාව යටතේ එතකොට මම අහනවා කෝවද වෛද්‍ය සංගමය දැන් එදා බාල බෙහෙත් එකුව මං අහනවා කොයි බෙහෙතද දැන් අයින් කළ දෙන්නේ බාලේ කියලා ඒ අයින් කරු බෙහෙත් අපිට කියලා පෙන්නන්න කොයි ඒවද කියලා මේ වගේ බොරු කියලා වෛද්‍ය සංහතියටම නිග්‍රහ කරගෙන අද මම කියනවා වෛද්‍ය සංගමයට නීතිඥ සංගමයේ ඉගෙන ගන්න කියලා. ඉස්සරහට තමුන්ර වෙන්නේ මොකද්ද කියන එක. ලියාපදිංචි මෝටර රථ සඳහා 80% දක්වා ලීසින් පහසුකම් ලබා දෙන ලෙස මහා බැංකුව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ලියාපදිංචි මෝටර රථ වාහන සඳහා ලබා දෙන ලීසින් පහසුකම් 80% දක්වා ඉහළ නැංවීමට මහා බැංකුව තීරණය කර තිබෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන පරිදි මහා බැංකුව විසින් ඊට අදාළ චක්‍රලේඛයේ මේවර විටත් මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර අවසන්. පසුගිය වසරේ මහා බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව වසරකට වඩා පැරණි වාහන සඳහා 70%ක මූල්‍ය පහසුකම් ලබා දී තිබූ අතර මෙලෙස නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා එම වාහනේ වටිනාකමින් 80% දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. පසුගිය වසරේ පනවන ලද වාහන ආනයනය පිළිබඳ තහනම තවදුරටත් ක්‍රියාත්මක අතර මේ වන විට වෙළඳපොලේ භාවිත කරන ලද වාහනවල මිල ගණන් පවා 30%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති තහනම පිළිබඳව පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කර සිටියේ රථ වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර අවසානයේ පසු විපරමක් සිදු කරන බවයි. රජයේ මෝටර් වාහන ආනයනයේ සීමා කිරීමේ තීරණයට අනුගත වී කටයුතු කරන ලද වෘත්තිකින් සහ වාහන ආනයන කරුවන් මෙමගින් අසාධාරණයක් සිදු වී ඇති බව රජය පිළිගන්නේද? ඔවුන් පත්වී ඇති අපහසුතාවෙන් සඳහා සහනයක් සැලසීමට රජය කටයුතු කරන්නේද? මේ වන විට වාහන මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති අතර ආනයන තහනම ඉවත් කිරීමට නිශ්චිත හෝ తాවකාලික දිනයක් නොමැති නිසා මෝටර රථ වෙළඳපොළ මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. මෙම තත්ත්වය සමනය කිරීමට ආනයන තහනම ඉවත් කරන ආකාරය පිළිබඳව සැලසුමක් රජයේ සතු වේද? අපි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ රටේ මේ අවුරුදු දෙකකට පමණ ඇති වෙනට වාහන තිබුණා. ඒ නිසා ඒවත් සලකිල්ලට අරගෙන තමයි අපි මේ තීන්දුව ගත්තේ. මේ විදේශ විනිමය අර්බුදකාරී තත්ත්වයට ලෝකයේ සියලු රටවල් පහේ මුණදී ඇති බව අපි දන්නවා. මේක අපිට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. මම හිතන්නේ මේ අවුරුදු අන්තිම වෙනකොට විතර අපිට ඒක නැවත සලකලා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වේවි. මෙම ආනයන සීමා తాවකාලික පදනම මත පනව ඇති බැවින් ඉදිරියේදී විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත එම සීමා ලිහිල් කිරීමට රජයේ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන බවද මා මතක් කර දෙවෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාගයේ දැක්ම වැඩසටහන යටතේ දීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක මාත්‍ය අභිජනන ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද ගාල්ල දීවර වරාය ආශ්‍රිතව පැවැත්වුණා. මාත්‍ය අභිජනනයේ වැඩි කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ සහ දීවර යාත්‍රා මොහොතේ ස්ථාන 192ක තැන්පත් කිරීම මෙවර විට ආරම්භ වී තිබෙනවා. මුහුදේ මත්ස්‍ය ඝනත්වයේ ඉහළ නැංවීම වෙනුවෙන් දීවර සංස්ථාවේ සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. එහි දෙවන අදියර වශයෙන් අද ගාල්ල දීවර වරාය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.
මෙහි පළමු අධීර මීට පෙර ත්‍රිකුණාමල වරය ආශ්‍රිතව ක්‍රියාත්මක වුණා. අද එම වැඩසටහනේ දෙවන අධීර වශයෙන් ගාල්ල දීවර වරය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා. මෙහිදී භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ සහ දීවර යාත්‍රා මුහුදේ තැන්පත් කිරීම නාරා ආයතනයේද අධීක්ෂණයෙන් යුතුව සිදු වූ අතර සෛර යාත්‍රාවේ ආධාර සහිතව අදාළ බස් රථ සහ දීවර යාත්‍රා තැන්පත් කිරීමේ කටයුතු මෙලෙස සිදු වුණා. පළවෙනි අධීරයේ අපි ස්ථාන 32ක දුම්රිය මැදිරි බස් රථ වගේම භාවිතයෙන් ඉවත් කරන ලද දීවර යාත්‍රා නීති විරෝධී කටයුතු වලට හසු වෙලා වසර ගණනාවක් දීවර වරායන් තුළ ගොඩ ගැහිලා තිබිච්ච දීවර යාත්‍රා ගණනාවක් අපිට ස්ථාන 32ක ස්ථානගත කරන්න පුළුවන්කම ලැබුණා. ගාල්ල දීවර වරාය අද දවසේ අපි දෙවැනි අධීර හැටියට ආරම්භ කරනවා. නාවික හමුදා කිමිදුම් මන්සේ නිලධාරීන් තමයි ස්ථානගත කිරීමේ කටයුත්තේදී ප්‍රමුඛත්වයක් ලබා දීලා කටයුතු කරන්නේ. දීවර දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘති හඳුනා ගැනීමේ කටයුත්තේ වගේම අවශ්‍ය පහසුකම් සැපයීම සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ කටයුතු කළා තියෙනවා. දීවර වරාය නීතිගත සංස්ථාවේ අපේම සයුර නෞකාව භාවිතා කරලා තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. නාර ආයතනය විද්‍යානුකූලව මේ ස්ථානගත කළ යුතු ප්‍රදේශ පිළිබඳව පරීක්ෂණයක් කරලා ස්ථාන 192ක් හඳුනගෙන තියෙනවා. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව මෙම ස්ථානගත කිරීමෙන් පසුව සතියක් දෙකක් යන විට ඒ ප්‍රදේශයේ මත්ස්‍ය ගහන ඉතාමත්ම ඉහළ මට්ටමකට පැමිණලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දීවර කර්මාන්තේ පමණක්නේ සංචාරක කර්මාන්තේටත් මේක යම්කිසි ආකර්ෂණයක් ගෙන දෙන වැඩපිළික් හැටියට කිමිදුම් කරුවන්ට නෝදාංශයක් හැටියට සංචාරක කර්මාන්තේ එකතුන පිරිස්වලටත් ඒ නැරඹීමේ අවස්ථාව උදා වෙන ආකාරයට ස්ථාන කීපිකුත් අපි අඳුරගෙන තියෙනවා. ගාල්ල මිදිගම මිරිස් රුපියල් කෝටි එකහමාරකට අධික හෙරොයින් සහ රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමක් සහිත අයිස් මාත්‍රුවේ තොගයක් විශේෂ කාර්ය බලකා කඳුරේ සෙබළුන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙහිවල හා රාගමයාන ප්‍රදේශවල පදිංචි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් මෙහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කොට්ටාව ගලවිලපුර ආශිරිමාවතේ කොලි පදනම් මත ලබාගත් නිවසක සිට මහ පරිමාණයෙන් කේරළ ගංජා සහ අයිස් මාත්‍රුව වෙද හැරි ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙහිදී ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 20ක් පමණ සහ ලක්ෂ 3කට අධික අයිස් ග්‍රෑම් 50ක් නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධනාංශයේ නිලධාරීන් සිය බහරයට ගත්තා. එමෙන්ම වයස අවුරුදු 24ක සහ 34ක අම්පාර සහ තිස්සු මහරාමයන් ප්‍රදේශවල පදිංචි කරන දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවටගත් බවයි නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධනාංශය සඳහන් කළේ. මඩකලපු දිස්ත්‍රික්කයේ පුරා මද්රුවේ චාවාරයේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු එරවුරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබේ කේරළ ගංජා සහ හෙරොයින් තොගයක් මෙන්ම මෝටර රථයක් පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. වාදුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තල්පිටිය ප්‍රදේශයේදී මෝටර රථයක් සහ යතුරු පැදියක් අනතුරට ලක්වන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. දකුණු කළුතර පොලිසිය නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැළඳුණු සුනකේකුට එල්ල කළ වෙඩිපහරකින් ඒ අසල සිටි පුද්ගලයෙකුට වෙඩිවැදී තුවාල සිදු වුණා. උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් සුනකෑම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර එල්ල කරන ලද වෙඩිපහරින් තුවාල ලැබූ 60 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුතර දිස්ත්‍රික් රෝහල වෙතයි ඇතුළත් කර තිබෙන්නේ. මන්නාරම සවුත් පාර් ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපයේ වෙත ගොඩගසා තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි දීවරින් දෙදෙනා නිරූපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. තලවකැලේ ව්‍යාපාරිකයෙකු විසින් දුම්වැටියක් ලබා නොදීමට උරන වූ කර්ණවෑමියෙක් එම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දෙන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවබර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.